රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ සඳහා විධිමත් සැලැස්මක් අනුව කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාව වන බවත් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සම්පකර සංවර්ධන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය පවසනවා. ඇයි මේ බව සඳහන් කළේ අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදී. අමාත්‍යංශයේ හා අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතනවල නිලධාරීන් විසින් මෙනුවිට ආයතනවල වත්මන් තත්ත්වය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ආයතනවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳවත් මේ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළා. මෙහිදී අන්තර්ජාතික කළඳම් දියුණු කිරීම, ආහාර සුරක්ෂිතතාව, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි විනිවිදභාවය, ලංකාවට ආනයනය කරන පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක භාවය, අපනයන භාණ්ඩවල තත්ත්වය, ප්‍රමිතිය, කර්මාන්තකරුවන්ගේ ව්‍යාපෘති සඳහා ණය ලබා දීම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව සපයා දීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම වැනි කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අමාත්‍යංශ නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මෙහිදී අමාත්‍යංශයට දෙ ක්‍රියාත්මක වන සෑම ආයතනය පිළිබඳව වෙන වෙනම විමසා බැලූ අග්‍රාමාත්‍යවරිය ආයතන තුළ හඳුනාගත් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වෙනමම අධිකාරියක් පිහිටුවීම හා ආහාර සුරක්ෂිතතාව සඳහා පනතක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරණි අමරසූරි සඳහන් කළේ ආර්ථික සංවර්ධනය සඳහා ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සාමූහික විධිමත් සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවයි. එසේම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.